ආයුබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගෙදරක ජීව බලය. මොකද්ද මේ ජීව බලය කියලා කියන්නේ? මෙන්න මේක ගැන තමයි අද කතා කරන්නේ. ගෙදරක ජීව බලය සහ අජීවී බලය කියන කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ සස්සීක ගෙදරකුත් අක්‍රීය ගෙදරකුත් හැටියට මේක සලකන්න පුළුවන්. සක්‍රීයකයක්. එහෙම නැත්නම් ඔබේ ගෙදර කැමතිද ඔබ සක්‍රීයව පවත්වාගෙන යන්න? ඔබේ ගෙදර අක්‍රීය වුණොත්, ඔබේ ගෙදර ජීව බලය නැති වුණොත් ඔබ කරන කියන දේවල් වලට මේක බලපානවා. ඒ කියන්නේ ඔබේ දියුණුවට බලපානවා. ඔබේ දියුණුව අසාර්ථක වෙන්න පුළුවන්. ඔබ කරන කියන දේවල් කඩා වැටීමට ලක් වෙනවා. ඉතින් අද මේ පැහැදිලි කරනවා ඔබට ඔබේ නිවස සස්කීය කරගන්න. එහෙම නැත්නම් ජීව බලයක් ගොඩනගා ගන්න මොනවද ඔබ කරන්න ඕනේ? ඒ වගේ මොනවද මේ ජීව බලය කියලා කියන්නේ කියන එක තමයි පැහැදිලි කරන්නේ. දැන් අපි දන්නවා ගෙදරක ජීව බලයක් නැති වුණොත් ඒ ගෙදර ස්වභාවය වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා සුබ ශක්තියින් ලං කරගන්නත් අසුබ ශක්තියින් ඉවත් කරගන්නත් ගෙදරක ජීව බලය ඉතාම වැදගත් කියන බව ඔබ මතක තබා ගන්න ඕනේ. මුලින්ම මේ ජීව බලයක් නැති කරන සාධක තමයි ඔබේ ගෙදර අපිරිසිදු ස්වභාවය. ඒක තමයි මූලිකම සාධක. අපිරිසිදු භාවය ඉතාම ඉහළින් තිබුණොත් මේ ජීව බලය හීන කරනවා. ඒ නිසා ඔබේ ගෙදරට හිරු එළිය වැටෙන්න ඉතාම හොඳට සලස්සන්න ඕනේ. ගෙදර හතර දිසාවක් තියෙනවා. මේ දිසා හතරෙන් හොඳට හිරු එළිය වැටෙන්න උදේට පය දෙකක්වත් ජනෙල් දොරවල් ටික ඇරලා තියන්න අමතක කරන්න එපා. මේ තුලින් හිරු එළිය නිවැරදිව ඔබේ නිවස ඇතුළට ගමන් කරන්න ගන්නකොට ඔබේ තියෙන මේ නිවස තුල තියෙන අසුභ ශක්තිය සියල්ල හීන වෙලා විනාශ වෙලා යනවා. දැන් අපි දන්නා විස බීජ බව විනාශ වෙනවා. ඒ නිසා වාස්තුමය පැත්තෙන් ගත්තාම ගෙදරට අවශ්‍ය කරන ජීව බලය ගොඩනගා ගන්න පළවෙනි අංක එක ඔබ මතක තබා ගන්න. පළවෙනි අංක එක තමයි ඔබේ නිවසේ ජීව බලය ගොඩනගා ගන්න නම් ගෙදර දොර ජනල් ටික හරියට අරින්න, පෑය දෙකක්වත් අරින්න ඕනේ. දවසකට පෑය දෙකක්වත් අරින්න. එහෙම බැරිනම් දවස් දෙකකට සැරයක්වත් පෑය දෙකක්වත් දොර ජනල් ටික ඇරලා තියලා ගෙදර ජීව බලය ගොඩනගන්න උත්සාහ කරන්න. ඊළඟ එක තමයි ගෙදර අපිරිසිදු භාවය. දෙවෙනි කාරණාව මේක ඉතාම වැදගත් වෙනවා. ගෙදරක අපිරිසිදු භාවය තිබුණොත් ඒ ගෙදර ජීව බලය හීන කරනවා. සමහර ගෙවල් වල ඇඳපු ඇඳුම් කිලුට වැඳු ගොඩ ගස්සලා තියෙන්න පුළුවන්. ඒ වගේම උයපු පියපු වාජන ගොඩ ගැහිලා තියෙන්න පුළුවන්. ඒ වගේම ගෙදර අපිරිසිදු වතුර ටික ගේ වටේ හැමතැනම යනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපිරිසිදු වතුර එහෙම නැත්නම් බාත්รูම් වලින් පිට කරන වතුර, සිංක් එකෙන් පිට කරන වතුර ඔබේ ගෙදර ළඟ කොහේ හරි මේ වලක තියලා මේ වගේ පෙට් එකක තියලා මේක ඇරලා තියන්න පුළුවන් වාතාශයට මුහු වෙන විදිහට. ඉතින් මෙන්න මේවෙන් ජීව බලය හීන කරනවා. ඒ වගේම තමයි ඔබේ නිවසේ ගොඩක් වෙලාවට මකුණු දැල් බැඳිලා ගොඩක් මකුණු දැල් බැඳිලා තියෙනවා නම් ඒ වගේම තමයි බීටි වල දිවසේල් බැඳිලා තියෙනවා නම් ඒ වගේම වේ හුඹස් වගේ දේවල් ඔබේ ගෙදර මුළු වල අරින් මේ උඩට නැගලා ඇවිදින්න තියෙනවා නම් අන්න ඔබේ ජීව බලය ගෙදර නැති කරන ප්‍රධාන සාධක මේ. මේවා වෙනස් කරගන්න උත්සාහ කරගන්න. ඊළඟ කාරණාව තමයි මේ ගෙදර නිතරම සුවඳවත් වෙන්න ඕනේ. ඒක පරිසරයේ වෙනස් වෙන්න ඕනේ. එතකොට මේකට අපිට පුළුවන් රුක්සායුර්වේද කියන කොටසක් තියෙනවා වාස්තු විද්‍යාව තුළ. මේ වාස්තු විද්‍යාවෙන් පුළුවන්කම තියෙනවා මේ රුක්සායුද කමේ. මේක සුබ ගස් වර්ග නිවස වටා ඉන්දිවීම. සුබ ගස් වර්ග රෝපණය කිරීම තුළින් ඔබට ඔබේ නිවසේ වාස්තුමය පැත්තෙන් එන ඔය ජීව බලය ගොඩනගන්න පුළුවන්. මම ඒකට කීපයක් සඳහන් කරන්න අපි ඉස්සරහට තව වීඩියෝ කතා කරමු. ඒ සම්බන්ධව ජීව බලය ගොඩනගන සාධක ඒ කියන්නේ සාක වර්ග මොනවද? ඒක මොන මොන දිශාවලද තියන්න ඕනේ කියන එක මම පැහැදිලි කරලා දෙන්නම් ඉදිරි වීඩියෝ වල. අද කතා කරනවා කීපයක් විතරක් කතා කරන්න. අක්කපාන කියන සාකය. ඒ වගේම කොමාරිකා, කොහොඹ, දේවදාර, ඒ වගේම ඉඟුරු පැල, ඒ වගේම කහ පැල ඔබට පුළුවන්කම තියෙනවා නම් ඔබේ නිවස වටපිටාවේ ලස්සනට රෝපණය කරන්න මල් වෙනුවට. මේවෙන් ඔබේ ජීවිතයට ජීව බලයක් ගොඩනගන්න වාතාශ්‍රය හදාගන්න හැකියාව තියෙනවා මේ රුක්සායුර්වේද ක්‍රමවේද තුලින්. ඒ වගේම බෙල්ලි පැලයක් රෝපණය කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ වයින් ඔබේ ජීවිතය සස්සීක කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ජීව බලය ගොඩනගන්න ඔබට පුළුවන්කම තියෙනවා ජීවිතයේ මේ ගිනි කොන කොටසේ සතුන්ට ආහාර දෙන්න ස්ථානයක් හදන්න, කුරුල්ලන්ට නාන්න කෑම ටිකක් දෙන්න තැනක් හදලා කුරුල්ලන්ට අන්නේ කියන සත්කාර කරන්න ස්ථානයක් ඔබ ගිනිකොන දිශාවේ හැබැයි මේක මතක තබා ගන්න ඕනේ. මේ සතුන්ට ආහාර දෙන්න හදන්න අනිවාර්යෙන් ගිනිකොන කියන දිශාවේ තබන්න ඕනේ. ඉතින් ඊළඟ කාරණාව තමයි මේ ජීව බලය ගොඩනගන්න ඔබේ ගෙදරට ඔබට පුළුවන් ලුණු, ඒ වගේම දෙහි,
සහ කහ කියන දේවල් වලින් ඔබට අසුබ ශක්තියන් පළවා හරින්න පුළුවන්කම තියෙනවා. එතනදී ඔබට පුළුවන් ගේ හතර මුළු වලට ඔබ ලුණු වාජන හතරක් තියන්න. මේ ලුණු වාජන හතර සාමාන්‍යයෙන් දින කීපයක් ගියාට පස්සේ නැවත ඉවත් කරලා නැවත තියන්න. ඉතින් මෙන්න මේ විදිහට ටික කාලයක් කරලා බලන්න බොහෝ ගුණ ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. කහ වතුර දෙහි වගේ දේවල් මිශ්‍ර කරලා ගෙදරට ඉහළ පිරිසුදු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි බලවත් කරපු සුවඳ ධූපයකින් සතියකට සැරයක්වත් අඩුම දුම් අල්ලන්න පුළුවන් නම් ඔබේ නිවසේ තියෙන ජීව බල ස්වභාවය වැඩි කරගන්න පුළුවන්. කොච්චර කරත් මේ ජීව බලය කියන එක එහෙම නැත්නම් ගෙදරක සක්සිය මේ ශක්තිමත් භාවය දුර්වල වෙලා තිබුණොත් අනිවාර්යයෙන් මතක තබා ගන්න ඔබේ ගෙදර දෝෂ ඇති වෙනවා. ඉතින් අපි ගෙවල් බලනකොට අපි දැකලා තියෙනවා සමහර ගෙවල් වල උන්ව ගැටලු තියෙනවා. මේ ජීව බලය හීන වෙලා තියෙනවා. ඉතින් ජීව බලය නැතුව මොන දේ කරත් අසාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ගෙදරක අනිවාර්යෙන් ජීව බලය ශක්තිමත් කරන්න ඕනේ. ජීව බලය ශක්තිමත් කරන සාධක තමයි ඔය මං කිව්වේ. තවත් තියෙනවා. මේ විදිහට ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි දන්නවා සමහර වෙලාවට අසුබ සහිත පින්තූර වගේ දේවල්. පිළිම ඒ මූර්ති වගේ දේවල් ඔබේ නිවසේ තියෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා මේ හිස විතරක් තියෙන දැන් බුදුහාමුදුරන්ගේ හිස විතරක් තියෙන පිළිම තියලා තියෙනවා. ඒ වගේම තමයි සමහර මේ රූප මහා අන්ධකාර මහා මූසල් සහිත රූප ඔබේ නිවස තුල තියෙනවා. ඒ වගේම රාගය විශ්ෙන රූප මේ ගෙවල් වල තැන්පත් කරලා තියෙනවා. පින්තූර වශයෙන් පිළිම වශයෙන් තැන්පත් කරලා තියෙනවා. දැකලා තියෙනේ ඔය කාන්තා රූප එහෙම තියෙනවා. මේ කිසිම මේ වගේ දේවල් තියන්න එපා. හැම වෙලේම සුභ සංකේත පමණක් භාවිතා කරන්න. ඒවත් ඊටම සුභ ආකාරයට සුභ තැන් වල තියන්න. ඉතින් මෙන්න මේවා තුලිනුත් ඔබට පුළුවන් ජීව බලයක් ගොඩනගන ශක්තිය නිර්මාණය කරන්න. ඒ වගේම තමයි ගෙදර පිරිත් ටිකක් ඇහෙන්න, දෙවියන්ට වන්දනා කරන්න, මෙන්න මේ වගේ කොටස් නිර්මාණය කරගන්න. ඒ වගේම තමයි අනිවාර්යෙන් ගෙදරක බුදුන්ව හෝ දෙවියන්ට අනිවාර්ය පොල්තෙල් පහනක් පිරිසුදු තෙල් දාපු පහනක් ගෙදරක දවසකට එකපාරක් හෝ දාගන්න. ඒ තුලින් මේ ගෙදර වටපිටාව පිරිසුදුභාවයට පත් වෙනවා, අසුභ ශක්තියින් ඉවත් වෙනවා සහ මේ වටපිටාවෙන් ඇති කරන බොහෝ දෝෂ ගැටලු ඉවත් කරගන්න මෙන්න මේ පහනේ ආලෝක ස්වභාවයට හැකියාව තියෙනවා. ඒ නිසා පිරිත් කරගත්තු ජීවන් කරගත්තු තෙලකින් පහන දල්වන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේක තවත් ඉතාම සාර්ථක භාවයට පත් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔබේ ගෙදර ජීව බලයක් ගොඩනගන්න උත්සාහ කරන්න ඔබට අනිවාර්යෙන් ඔබේ දියුණුවක් ඇති කරයි. අපි තවත් වීඩියෝ එකකින් මෙවැනි කතා කරනවා වැදගත් දේවල් ගොඩාක්. ඉතින් ඒක නිසා අපේ මේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න මට වැදගත් වෙන්නේ ඔබගේ මේ යෝජනා ඔබගේ ගැටලු යොමු කරන්න. ඒ ගැනත් වීඩියෝ වලින් කතා කරනවා. ඒ නිසා පහලින් කමෙන්ට් කරන්න ඔබේ අදහස කියන්න. ඒ වගේම තමයි සබ්ස්ක්‍රයිබ් කරලා මේක ඔබ මට මේකට සහයෝගය දක්වන්න මේ නාලිකාව ඉස්සරහට ගෙනියන්න. ඒ වගේම තමයි ලයික් එකක් දාලා ඔබේ අදහස් කියන්න. ඒ වගේම ඔබ දන්න තව කීප දෙනෙකුට හරි ෂෙයා කරලා මේ වීඩියෝ තව ජනතාව අතරට යවන්න උත්සාහයක් සහයෝගය ලබා දෙන්න කියලා ඔබෙන් ඉල්ලීමක් කරන ගමන් අපි තවත් දවසකින් අලුත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබෙන් සමු ගන්නවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.